සමරන මොහොතේ අපි කාන්තාවන් පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම විශේෂයෙන්ම දියණියක් බිරිඳක් මවක් ලෙස කාලෙන් කාලයට කාන්තාවගේ භූමිකාව බොහෝ විට වෙනස් වෙනවා. ඉතින් නමුත් මේ කවර ආකාරයට කාන්තාවන් ලෙස බැලුවත් ලොකු වගකීමක් වගේම ලොකු දරා ගැනීමක් සිදු කරන්නට කාන්තාවන්ට තිබෙනවා. ඉතින් හැබැයි මේ తත්වය මේ ආකාරයටම තිබිය යුතුද යන්න අපි අවධානය යොමු කරන්න කළ යුතු කරුණක් වෙනවා. ඉතින් වැඩියෙන්ම දුක දරා ගන්න එකම ඒ වගේම වැඩියෙන්ම අපහසයට ලක් වෙන්නේ වැඩියෙන්ම දූෂණයට අපයෝජනයට ලක්වන తත්වයක් කාන්තාවකට පත් වෙන්න යුතු නැහැ කියලායි මම හිතන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි වෙනසක් කළ යුතු කාලය දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ කාන්තාවන්ගේ දැනුවත්භාවය ඒ වගේම හැම තීරණාත්මක තරාතිරමකම මම හිතන්නේ මේ දැනුවත්භාවය වැඩි විය යුතුයි කියලා මම හිතනවා. ඉතින් ඒ වගේම පෞල් මට්ටමින් සිට ඉහළ ප්‍රතිපත්තිමය තීරණය ගන්න හැම අවස්ථාවකදීම ඒ ස්ථානවල කාන්තාවන් අනිවාර්යයෙන්ම සිටිය යුතුයි කියන එක මම හිතනවා. ඉතින් විශේෂයෙන්ම ඒ වගේම මෙවර ලෝක කාන්තා දිනය සමරන අවස්ථාවේදී මේ දිනය ලෝක කාන්තා දිනයේ තේමාව වන්නේ කාන්තාවන් සවිබල ගන්වමු මනුෂ්‍යත්වය සවිබල ගන්වමු කියන එකයි. ඒ වගේම ලංකාවේ අපි කාන්තාවන් ගේ වගේම කාන්තා දිනය සමරන මේ අවස්ථාවේදී අපි තේමාව හැටියට අරන් තියෙන්නේ කාන්තාවට යහපත් රටක් කියන එක. ඉතින් විශේෂයෙන්ම ලෝකයට බිහිවෙන හැම දරුවෙක්ම ඉස්සල්ලාම ආදරය වගේම සෙනෙහස ලබන්නේ අම්මගෙන්. ඒ වගේම ඊට පසුව ඒ දරුවා වැඩියෙන්ම සමීප වෙන්නේ අම්මා ළඟට. ඒ නිසා මේ අද ලෝකයේ මනුෂ්‍යත්වයක් අමතක වෙලා තියෙන මේ කාලයක මං හිතන්නේ අම්මා කෙනෙක්ගෙන් වගේම කාන්තාවකෙන් හරහා කෙරෙන ඒ කාර්යභාරය බොහොම සුවිශේෂී එකක් විදිහට අපි බලන්නේ ඒ නිසායි. වගේම සෑම කාන්තාවකගේම සෞඛ්‍ය ඒ වගේම දැනුවත්භාවය අධ්‍යාපනය පැත්තෙන් ඒ වගේම ආර්ථික ශක්තිමත් කිරීම කාන්තාව වටා පරිසරයක් තැනීම මේ හැම එකම මේ කාන්තා දිනය උදෙසා අපි ඒ තේමාවක් කරගෙන තියෙන මාතෘකාව කාන්තාවට විශේෂයෙන්ම යහපත් රටක් කියන ඒ තේමාව යටදී අපි මේ කරුණු කාරණා ඉදිරියේ කාන්තාවන්ට ඒ ලබා දීමට අපි විශේෂයෙන්ම මූලිකත්වය දෙන්නයි අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පහුගිය කාල වකවාණු තුලමත් අපේ කාන්තාවන් වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ කාන්තා සංසදෙනුත් ඒ වගේ වැඩසටහන් අපි ක්‍රියාත්මක කරගෙන යනවා ක්‍රියාත්මක කරලා තියෙනවා. අපි දේශ විදේශ විශේෂයෙන්ම ජාත්‍යන්තර මේ කාන්තා සංසද තුලින් පාර්ලිමේන්තුවල පවත්වන කාන්තා සංසද තුලින් මොනවද කරන්න කියන එක පිළිබඳව පහුගිය කාලවල ඇත්තටම අපි රටවල් කීපයකට ගියා අත්දැකීම් ලැබුවා. ඒ බොහෝ ගිය බොහෝ රටවල ගිය අවස්ථාවලදී විශේෂයෙන්ම අපි දැක්ක දෙයක් තමයි ශ්‍රී ලංකාවේ අපේ රටේ තමයි කාන්තා නියෝජනය පළාත් පාලන ආයතන වල ඉඳලා පළාත් සභා පාර්ලිමේන්තුව දක්වා කාන්තා නියෝජනය ඉතාමත්ම අල්පයක් නැත්නම් ඉතාම අඩු සංඛ්‍යාවක් නියෝජනය කරන රට තමයි ලංකාව. මොකද අද මම හිතන්නේ ලෝකයේ දියුණු රටවල් වගේම පාකිස්තානය බංගලාදේශය වැනි මුස්ලිම් රටවල් බොහෝ අවස්ථාවලදී සාමාන්‍ය මුස්ලිම් කාන්තාව වැඩි එළියට එන්නේ නැති කාන්තාවන් පිරිසක් ඒ වුණත් 30%ක පමණ එයාගේ පාර්ලිමේන්තුව කාන්තා නියෝජනයක් තියෙනවා. ඉතින් අපි බොහෝ අවස්ථාවලදී ගොඩක් උත්සාහ කරන්නේ අපේ රටේ කාන්තා නියෝජන 125 දක්වා විශේෂයෙන්ම අපිට මේ වර පැවැත්වෙන මේ කාන්තා දින උළෙලේදී අපි තේමාව කරගෙන මේ ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ 125ක් හෝ අපේ කාන්තාවන් පළාත් පාලන ආයතන පළාත් සභා ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තාවන් 125 දක්වා හෝ වැඩි කිරීම පරමාර්ථය ඇතුව. ඒ වගේම ගෘහමූලික කාන්තා පවුල් විශේෂයෙන්ම අපේ රටේ ශාල ප්‍රමාණයක් ඉන්නවා
ඉතාම දිලිඳු තත්ත්වයට පත්වෙච්ච කාන්තාවන් ඉන්නවා. ඒ අය ආර්ථිකයෙන් සවිබල ගැන්වීම අපේ තවත් පරමාර්ථයක් වෙනවා. ඉතින් මේ කාන්තාවන් සවිබල ගැන්වුවොත් රටේ ඇත්තටම ගොඩාක් ප්‍රශ්නවලට හේතු වෙන ප්‍රශ්න විසඳන්න පුළුවන් කර තියෙනවා. ඒ දරුවන්ගේ රැකවරණය සහ ආරක්ෂාව තනි පවුලක් හැටියට කාන්තාව ගෙනෙන එක ඉතාම අමාරු කාර්යයක්. ඉතින් ඒ තැන්වලදී අර ඒ අයට යම්කිසි අතදීමක්, ඒ අයට ඇත්තටම මේ සවිබල ගැන්වීම සවිබල ගැන්වීමක් වශයෙන් පැවතුණු අපි හැම රජයක් තුළින්ම අපි කටයුතු කරගෙන ගියා. දැන්ටත් කටයුතු කරගෙන යනවා. ඉදිරිත් බලාපොරොත්තු වෙනවා ඒ වගේ ඒ තුළින් අපේ කාන්තාව ආර්ථිකයෙන් නගා සිටීම සඳහා සවිබල ගැන්වීම සඳහා විවිධාකාරයේ නොයෙකුත් ප්‍රශ්නවලදී හිංසනයට ලක් වෙනවා කාන්තාව වැඩි වශයෙන්. මේක අපි කාලයක් තිස්සේ ඉඳලාම මේක ඇත්තට මේවා නවත්තන්න පුළුවන් තරම් අවම කරන්න උත්සාහයක යෙදුණා. නමුත් තාමත් ඒක හරි හැටි කරන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම කාන්තාවන් සහ අපේ දරුවන් ළමයින් සම්බන්ධව. ඉතින් මේ නිසා අපි විශේෂයෙන්ම මේ කාන්තා සංසදය තුළින් බලාපොරොත්තු වෙන වැඩි වශයෙන්ම මේකට අලුත් නීති සම්පාදනය කළා. නීතිය අද අපේ රටේ නීති තියෙනවා. නීති තිබුණත් හරියට ක්‍රියාත්මක වීමේදී යම් යම් අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු සම්පූර්ණ කරගෙන නීතිය හරියට ක්‍රියාත්මක කරන විදිහ වැඩපිළිවෙල විශේෂයෙන්ම ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා මේ කාන්තා සංසදය තුළින් මේක රටට දෙන්න. ඒ වගේම මම කාන්තා අමාත්‍යාංශයේ අමාත්‍යවරිය වශයෙන් ඉන්න අවධියේ තමයි ළමුන්ට වෙන හිංසනයන් පිළිබඳව බොහෝ දෙනෙක් මේවා හංගගෙන ඉන්නවා, එළියට දෙන්නේ නැහැ, කියන්නේ නැහැ. ඒ අවස්ථාවලදී අපි 19 29 දුරකථන අංකයක් දීලා සියලුම ආකාරය වෙන හිංසනයන් පිළිබඳව දැන් මං හිතන්නේ පැමිණිලි ඒ පිළිබඳව රහසක් ලැබෙනවා. ඒ වගේම පැමිණිලි බොහොමයක් ඇත්තට අපිට විභාග කරලා ඒවට සහන ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. කාන්තාවන්ගේ ප්‍රශ්න පිළිබඳව කමිටුවක් වෙනම්පත් කරලා තියෙනවා. අපි ආරාධනා කරනවා සියලුම රටේ එවැනි කාන්තාවන්ට යම් ප්‍රශ්නයක් ඔබට තියෙනවද, ඒ වගේම විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවද ඔබට, විශේෂයෙන්ම අපේ මේ ජාතික කාන්තා සංසදයත් එක්ක තියෙන උපදේශක කාරක සභා අවස්ථාවට ඉදිරිපත් කරන්න කියලා. පෙත්සංකාරක සභාව වගේම උපදේශක කාරක සභාවක් පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා ඉදිරිපත් කරන්න කියලා මම කාන්තාවන්ට විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම රටේ මුළු ගැන්වෙලා ඉන්නේ නැතුව ඔබට බැහැ නෑ බෑ කියන්නේ නැතුව විශේෂයෙන්ම අපි සමගයකට එකතු වෙලා ඔබගේ අනාගතයේ ඔබගේ දරුවන්ගේ අනාගතයේ ඒ වගේම ඔබගේ ආර්ථික ශක්තියෙන් ඔබ නගා සිටීම සඳහා නැත්නම් නැගිට සිටීම සඳහා අපෙන් අවශ්‍ය සෑම අවස්ථාවකම දිය යුතු උපදේශ සහ මඟ පෙන්වීම අපි කරනවා. ඒ සඳහා සියලුම කාන්තාවන්ට එකතු වෙන්න කියලා මම විශේෂයෙන් මේ අවස්ථාවේදී ආරාධනා කරනවා. අද ශ්‍රී ලංකාවේ කාන්තාව ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය නිසා ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධනය, ආර්ථික සංවර්ධනයට වඩා ඉදිරියෙන් තියෙනවා. අද මාතෘ මරණ අද දකුණු ආසියාතික කලාපයේම අඩුමරට ශ්‍රී ලංකාවල අඳුරු මරණ අනුපාතික අඩුයි. ඒ වගේම අද පවුල්වල ඉන්න දරුවන් සංඛ්‍යාව, දරුවන් අතර පරතරය අඩුවීම නිසා මේ සෞඛ්‍ය ගුණාත්මක වර්ධනයක් සිද්ධ වෙලා තියෙනවා. ඒකම අපි දකිනවා මේ අධ්‍යාපන අවස්ථා කාන්තාවන්ට ලැබුණට ඉහළ තනතුරු වලට යෑමේදී යම් කිසි සීමාවක් පැනනවා. විශේෂයෙන්ම මේ කාන්තාව අම්මා කෙනෙක් දරුවෝ රැකබලා ගැනීම නිසා මේ රටේ සමස්ත සංවර්ධනයට ඇගෙන් ලැබෙන දායකත්වය හුඟක් අඩුයි. අද රැකියාවල නිරත වෙන කාන්තාවන්ගේ ප්‍රතිශතය ගත්තම මට මතක විදිහට 130ක වගේ කාන්තාව තමයි අද රැකියාවල නිරත වෙන්නේ. මේකට විශේෂ හේතු දෙනවා. මොකද දරුවෝ රැකබලා ගැනීම සඳහා මේ අම්මට අවශ්‍ය කරන ඒ පහසුකම් විශේෂයෙන්ම දිවා සුරකුම් මධ්‍යස්ථාන හරහා දරුවන්ට ආරක්ෂිත පරිසරයක ඔවුන්ව රැකබලා ගැනීමට අවස්ථාව ලබා දෙනවා නම් කාන්තාවට තවත් ඉදිරියට ඇවිල්ලා රටට සේවය කරන්න හුඟක් අවස්ථාව ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒකම අද කාන්තාව සහ ළමයින්ගේ හිංසනය නිසා අද කාන්තාවන්ට ආත්ම අභිමානයකින්, ආත්ම ශක්තියකින් උපරිම ආකාරයෙන් තම ඵලදායිතාව රටට ලබා ගැනීමට ගැටලුවක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ අපි මේ කාන්තා සහ ළමයින්ට එරෙහිව සිදුවන හිංසනය සම්පූර්ණයෙන්ම පිටු දකින්න අපි සිදු දනාම කටයුතු කරන්න ඕනේ. අපි කාන්තාවන්ට කියන තමුන්ට එරෙහිව යම්කිසි හිංසනයක් සිද්ධ වෙනවා නම් ඒ ගැන වාර්තා කරන්න, ඊට එරෙහිව හඬ නගන්න,
ඒ පිළිබඳව කටයුතු කරන අය පිළිබඳව දැනුවත් වෙලා ඒ අවශ්‍යතාවන් වලට පැමිණිලි කරන්න. මොකද මේ හිංසනය නිසා කාන්තාවගේ ආත්ම අභිමානය ආත්ම විශ්වාසය පළුදු වෙනවා. කාන්තාවට උපරිම වශයෙන් ඵලදායිතාව තමුන්ගේ පවුලට තමුන්ගේ සමාජයට තමුන්ගේ රටට ලබා දීමට ඒක ලොකු බාධාවක් වෙනවා. ඉතින් ඒ විඳ දරාගත යුතු නැහැ. ඒ නිසා අපි සියලුම කාන්තාවන්ගේ සියලුම ගැහැණු ළමයින්ගෙන් අපි ඉල්ලා සිටින්නේ තමුන්ට එරෙහිව මොනෑම ආකාරයක හිංසනයක් සිදු වුණත් ඊට එරෙහිව හන්නගන්න ඊට එරෙහිවෙන්න ඒ වගේම ඒ තුලින් අපිට හැකියාව ලැබෙන සමස්ත කාන්තා පරපුරටම එරෙහිව සිදු වෙන හිංසනය අවම කිරීමට අපිට හැකියාව ලැබෙනවා අපි විශ්වාස කරමු. කාන්තා දිනයක් කියලා අපි එක දවසක් සමරනවා. මම මේක හැමදාම හැම වසරෙම කාන්තා දිනේදී කියන කතාවක්. ඒ වසරෙම ඒ හැම වසරෙම මේ දිනේට පමණක් සීමා වෙලා කියලයි මට නම් හිතෙන්නේ. මොකද අපි එක කොටසක් පමණයි කාන්තා දිනය අටවෙන්දට කතා කළා කාන්තාවන් සඳහා යමක් කිරීමට වෙහෙසෙන්නේ. අපිට සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතිය සමග තමයි අපි කාන්තාව නිතරම බැඳිලා ඉන්නේ. මම හිතනවා නිසි සමතැන්ට වඩා නිසි තැන ලැබෙනවා නම් ගෞරවනීය ලෙස ඒක ඉතාමත් සතුටුදායක ප්‍රතිඵලයක් වෙනවා. මොකද සමහර වැසියෝ ඒ කියන්නේ පොදුවේ ගත්තාම සමහර අය දන්නේ නැහැ අම්මා කෙනෙකුට සලකන විදියත් තමන්ගේ බිරිඳට සලකන විදියවත් ඒ වගේම තමන්ගේ දියණියන්ට සොයුරියන්ට සලකන විදියවත් ඒ වගේම ගෞරවනීය ලෙස කාන්තාවන්ට සලකන්නත් සමහර අය දන්නේ. හැබැයි මම එක ඇඟිල්ලකින් එක පැත්තකට විතරක් චෝදනා කරන්නේ නැහැ. කාන්තාවක් දැනගන්න ඕනේ ඒ නිසිතැන ලබාගෙන තමන්ට ගෞරවය එන විදිහට තමන්ගේ ජීවිතය හැඩගස්ස ගන්න. ඉතින් මම සියලු දෙනාටම කියන්නේ මේ කාන්තා දිනය එදාට මාර්තු 8 වෙනිදාට පමණක් සීමා නොකර අපේ රටේ මම හිතනවා පෙරදිග රටේ කාන්තාවන්ට විශාල වශයෙන් ස්ථානයක් තිබෙනවා ගරු කරනවා. ඒ සියලුම දේම රැකගෙන කාන්තාවත් තමගේ නිසිතැන රැකගෙන ඉන්න ඕනේ. ඒ වගේම පිරිමි පක්ෂියත් කාන්තාවන්ට ගෞරවය සහ නිසිතැන ලබා දුන්නොත් අපේ කාන්තාවන්ට ඉදිරියට යන්න ඒ වගේම මේ රටේ යම්කිසි ස්ථාවරයක් ලැබී කියලා මම බලාපොරොත්තු වෙනවා. මතක තබා ගන්න දෙයක් අපි ආරම්භ කරනකොට අපිට අතීතයත් වර්තමානයත් අනාගතයත් එක හා සමාන වැදගත් වෙනවා. හැබැයි අප අද කොතනද සිටින්නේ? ඒ සිටින තැනින් තමයි ජීවිතයක් ගමන හැම දෙයක්ම ආරම්භය යුත්තේ. එහෙම නැත්නම් අතීතය ගැන හිතලවත් වර්තමානය ගැන හිතලවත් නෙවෙයි ජීවිතයක්, එහෙම නැත්නම් සමාජයක්, එහෙම නැත්නම් රටක් සමෘද්ධිමත් විය යුත්තේ. අපි කාන්තාවන් අපි දන්නා ලෝකේ කාන්තාව කියන්නේ අති විශිෂ්ට චරිතයක්. ඇයි විසින් තමයි ලෝකයක් තනන්නේ. ඇය මහ පොළොක් වගේ ඕනම දෙයක් දරාගෙන මේ ශක්තිය තියෙන්නේ ඇය වගේම ඇයට වගේම මුළු රටක්ම සම්පෝෂිත කරන්න පුළුවන් හැකියාවක් තියෙන ඇය සතුයි. නමුත් අපි දන්නා වර්තමානයේ කාන්තාන් හුඟක් වෙලට අයිති තියෙන යුතුකම් බොහෝ දේවල් ගැන කතා කරනවා. නමුත් ඇත්ත වශයෙන්ම ඇය ඒ නිසිතන සිටිනවාද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. ඇය නිසිතන සිටින්නේ නම් සමාජයේ මෙච්චර ප්‍රශ්න ඇතිවන්නේ නැහැ. මොකද ලෝකේ ප්‍රශ්න තියෙනවා නම් ඒ බරපතල ලෙස ප්‍රශ්න ඇති කරන්නේ මිනිසා විසින්මයි. හැබැයි මේ මිනිසා ලෝකෙට බිහි කරන්නේ ඇයි විසින්? එන්නේ ඒක නිසා හොඳට මතක තබා ගන්න. ඔබ කාන්තාවක් නම් අම්මා කෙනෙක්, දියණියක්, බිරිඳක්, සහෝදරියක් ලෙස බොහොම භූමිකාවක් ඔබ චරිත පණ ගන්නව ඇති. නමුත් තමාගේ හැකියාවන්, තමාගේ විශිෂ්ටත්වයේ පවුලට ඔබ දරා තියෙන හැකියාව මොකක්ද? තමාගේ පවුලේ තම හොඳ අභිමානවත් චරිතයක් බවට ජීවත් වන්නේ නම් පවුල් සංස්ථාවේ ගොඩනැගෙන හැම පුරුකක්ම ඒ අභිමානේ රටට සමාජයට ගෙන යනවා. සමාජය පෝෂණය කරන්න නම් කුටුම්බයේ සවිශක්තිමත් සිටීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. අපි දන්න හුඟක් වෙලට කාන්තාව නැගිලි දික් කරන බොහොම පුද්ගලයන්ට දූෂිතයේ එහෙම නැත්නම් මිනිමරුවේ එහෙම නැත්නම් හරිම නරක පුද්ගලයෙක් කියලා අපි බොහොම ඇඟිලි දික් කරනවා. හැබැයි මතක තබා ගන්න මේ හැම චරිතයක්ම ලෝකෙට බිහි කරන්නේ කාන්තාවක්. ඇය ඇයගේ භූමිකාව නිසි පරිදි ක්‍රියාත්මක කරේ නම් කවදාවත් මේ ලෝකෙට දූෂිතයන්, මිනි මරුවන්, මංකොල්ලකරුවන් බිහිවන්නේ නැහැ. එයයි මා දකින වැරද්ද. ඒ නිසා කාන්තාගේ ලොකුම වගකීම වන්නේ ඔබ බිහි කරන දරුවා රටට අවැසි පුරවැසියෙක් බවට පත් කරන්න. ඔහු ගුණධර්ම වලින් පිරි චරිතයක් බවට බිහි කරන්න.
කොහේ හිටියත් කොතන දැක්කත් කාන්තාවන්ට ගරු කරන චරිතයක් බිහි කරන්න එවිට මුළු සමාජයම ලස්සන වේවි. එවන් දවසක් දකින්නට නැත්තම් ගොඩක් වාසනාවන්තයි. අපි දන්නවා ඉස්සර කාලේ කතාවක් තිබුණා පේදුරු තුඩුවේ ඉඳන් දේවුන්දර තුඩුව දක්වා කාන්තාවන්ට නිදහසේ යන්න පුළුවන් රටක් මේක කියලා. එවන් වූ අභිමානවත් රටක හොඳ සංස්කෘතියක් තිබුණ රටකයි අපි බොහෝ ප්‍රශ්න ගැටලු කතා කරන්නේ. නමුත් මේ හැම දෙයක් වෙනස් කරන්න පුළුවන් තියම තියෙන්නේ මිනිසාටම පමණයි. එහෙමනම් කාන්තාවන් ඔබ සවි බලගැන්වේ යුත්තේ හුතෙක් පාවෙන ලෝකයක ආර්ථික සමාජීය විප්ලව කරහා නොවේ. ගුණධර්ම සාරධර්ම රටේකම මේ සංස්කෘතිය රකින චරිතයක් බවට ඔබට ගුණධර්ම වගා කරන්න පුළුවන් නම් ඔබ අතින් බිහිවන පුද්ගලයාත් ඒ කුටුම්බෙන් සමාජයට යන චරිතයත් ඒ සමාජය තුළ ජීවත් වෙන රටේ පුරවැසියත් ඉතාම අභිමානවත් පුද්ගලයෙක් බවට පරිවර්තනය වේ. ජාත්‍යන්තර කාන්තාදීනය සමරන මේ වෙලාවේ මතක් කරන්නට කැමති මේක 1911 සිටම සමරන දවසක් හැටියට කාන්තාවන් ගෞරවයට පැසසුමට පාත්‍ර කරන දවසක්. 1911 ඉඳන්ම කිරීගෙන ආවත් හැම වසරේම තියෙන තේමාවක් තියෙනවා. මේ වසරේ ගෝලීය තේමාව කාන්තාවන් සවිබල ගැන්වීම මනුෂ්‍යත්වයේ සවිබල ගැන්වීම හා සමානයි කියලා. ඇත්තෙන්ම මේක අපේ සමාජයටත් අදාළයි. මොකද කාන්තාව තමයි පවුල ඒකකයේ සවිබල ගැන්විය යුතු තැනැත්තිය. ඉස්සරහට වැඩිය දැනට කාන්තාවට දෙන වගකීම් පෙළත් අධිකයි. බොහෝ කාන්තාවන් ගෘහණියන්, දයාබර බිරිඳන්, අම්මලා ඒ වගේම ගොඩක් අපි වැඩ කරනවා. ඉතින් මේ මේ කටයුතු සියල්ලම තුලනය කරගෙන කාන්තාවන්ට ඉදිරියට යාම ලොකු අභියෝගයක්. ඉතින් සවිබල ගැන්වීම ඇත්ත වශයෙන්ම කළ යුත්තේ කාන්තාවන් විපදිච්ච දායිඳන්මයි. ඒගොල්ලන්ට හොඳ සෞඛ්‍යයට අඩිතාලමක් දාන්න ඕනි කුඩා වයසේ ඉඳලම. අධ්‍යාපනයට නැඹුරු කරලා ඒගොල්ලන්ගේ දක්ෂතා මතු කර ගන්නට ඕනි. මොකද අද කාන්තාවන් සමසමව රටක ප්‍රගතියට දායක වෙන කොටස. ඇය සෞඛ්‍යයෙන් ශක්තිමත් වෙනවා කියන්නේ මුළු පවුලම සෞඛ්‍ය සම්පන්න වෙනවා. ඇය දැනුමෙන් පෝෂණය වෙනවා කියන්නේ පවුලේ අධ්‍යාපන පැත්තෙන් ශක්තිමත් වෙනවා. ඉතින් මං හිතනවා මේක බොහොම කාලීන තේමාවක්. රටක් හැටියටත් අපිට තේමාවක් තියෙනවා මේ අවුරුද්දේ. කාන්තාවන්ට යහපත් රටක් ගොඩනැගීම. ඇත්තෙන්ම මේ අරමුණු දෙක ඔස්සේ යන මේ වසරේ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ ප්‍රධානියා හැටියට අපි අප කැප වී සිටිනවා කාන්තාවන් ඔබ සියලු දෙනාගේම සෞඛ්‍ය නංවාලීමට අවශ්‍ය කටයුතු දියත් කරන්න.